ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඉලක්කම් ආශ්‍රිත පස්වෙනි ගැටලුවත් එක තමයි ඔයාලා මේක තුලා ඉන්නේ. ඉතින් අද ප්‍රශ්නේ මොකද්ද කියලා අපි කියවලා බලමු. අනුයාත සංඛ්‍යා 6ක එකතුව 381ක්ලු. එසේනම් එම සංඛ්‍යා 6 මොනවද කියලා අපෙන් අහනවා. අනුයාත සංඛ්‍යා කියන්නේ මොනවද? අනුයාත සංඛ්‍යා කියන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යා. එන එක ළඟ පිහිටි සංඛ්‍යා 6ක් තියෙනවලු එකතුව 381යිලු සංඛ්‍යා 6 තමයි අපෙන් අහන්නේ. ඉතින් මේකටත් ඊටාම ලේසි ක්‍රමයක් තියෙන අපි බලමු. මොකද්ද ක්‍රමය කියලා. ඉස්සෙල්ලා මම කරන්නේ මැද සංඛ්‍යා හොයාගෙන ඉන්න එක. ඉතින් මැද සංඛ්‍යාව අපි කොහොමද හොයන්නේ? සංඛ්‍යාවල එකතුව සංඛ්‍යා ගාණෙන් බෙදෙනවා. සංඛ්‍යාවල එකතුව අපිට දීලා තිබ්බා ගාණේ 381ක් කියලා. ඒ වගේම සංඛ්‍යා 6ක් කියනත් අපිට කියලා තිබ්බා. එහෙනම් 381 6ෙන් බෙදෙනවා. ඊට පස්සේ අපිට මැද සංඛ්‍යාව වෙනවා 63.5. ඊට පස්සේ මේ 63.5 පිහිටන ස්ථානය අපි හොයනවා. ඒ කියන්නේ කීවෙනි ස්ථානයේද පිහිටන්නේ. එහෙනම් ඒක අපි කොහොමද හොයන්නේ? සංඛ්‍යා ගානට එකක් එකතු කරලා දෙකෙන් බෙදෙනවා. සංඛ්‍යා ගාන 6ක් තියෙනවා කියලා කිව්වා. ඒකට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට 3.5ක් එනවා. එහෙනම් මේ 63.5 පිහිටන්නේ 3.5 වෙනි ස්ථානයේ. 3.5 වෙනි ස්ථානයේ කියලා කියන්නේ 3 වෙනි ස්ථානයත් 4 වෙනි ස්ථානයත් අතර තමයි පිහිටන්නේ. 63.5 මේ 3 වෙනි ස්ථානයත් 4 වෙනි ස්ථානයත් අතර. එහෙම නැත්නම් 3 ඉලක්කමත් 4 ඉලක්කමත් අතර තියෙනවා කියලා අපි හොයාගත්තා. ඉතින් අපි කොහොමද 3 ඉලක්කම හොයාගන්නේ? අපි කරන්නේ මේ සංඛ්‍යා දෙකක් අතර වෙනස ගන්නවා. ඉතින් එක ළඟ පිහිටි සංඛ්‍යානේ. ඒකින්ද සංඛ්‍යා දෙකක් අතර වෙනස 1යි. ඊට පස්සේ ඒ වෙනස දෙකෙන් බෙදෙනවා. එහෙනම් 1 දෙකෙන් බෙදුවම 0.5 එන්න ඕන. එහෙනම් 3 ඉලක්කම හොයන්න අපි කරන්නේ 63.5ෙන් 0.5ක් අඩු කරනවා. එහෙනම් 63.5ෙන් 0.5ක් 63යි. ඒ වගේම 4 ඉලක්කම හොයාගන්න අපි කරන්නේ 62.5ට 0.5ක් එකතු කරනවා. එහෙනම් 64. එහෙනම් 3 ස්ථානයත් 4 ස්ථානයත් අපි හොයාගත්ත 63ත් 64ත් කියලා. එහෙනම් ඊළඟට අපි කරන්නේ මෙන්න මේ විදිහට ටේබල් එකක් ගහනවා. ටේබල් එකක් ගහලා අපි ලබාගත්ත 3 ස්ථානයත් 4 ස්ථානයත් මෙන්න මේ විදිහට දානවා. 63යි 74යි 3 ස්ථානයටත් 4 ස්ථානයටත් අපි දාගත්තා. ඊට පස්සේ 5 ස්ථානයට එන්නේ ඒකට එකක් එකතු කරනවා. 65යි 6 ස්ථානයට 66යි. ඒ වගේම දෙවෙනි ස්ථානයට එන්නේ 63න් එකක් අඩු කරනවා 62යි. ඒ වගේම 62න් එකක් අඩු කරාම 61ක් එනවා පළවෙනි ස්ථානයට.